යිබෝන් කියලා ඔබ සිියල දනම න්ත්‍රගටබල් මතකේ යුටිප චල්ලට සාදරරිංහ ගෞර පිල් ඇතින් අපේ චෑනලිකෙත් හේ මාව තමයි මතකයින් අමතක නොවන්නට දේවල් ඔබගේ ජීවිතයට ලබාදීම. එක තමයි අන්ප්‍රකටවල් මතකේ කියන්නේ. ඇතින් මේදක් අපි ගොඩක් දෙවල්ලොබට තොරොතුරු ඒවක්ම පෘෂිකාර්මික දවල් ගොඩක් දවල් ඔබේ ජීවිත වැදත්වන දෙවල් අපි රැගෙනව. ඉතින් ගොඩ දෙෙක්මගේ ඉල්ලමක්ර ිමල් ොගව පිළිබඳව එහමත්තමස්්‍රුම් කයිටේශන් ලි නිවැරදි තොරතුරටකක් ලබා දෙන්න කියලා ඉතින් හැමදාමත් නිවර ොරතුර බා දෙන්න අපගේ චාන්ල ඉතින් අපිහිතුව මේ බිම්මල්ලොගව පිළිබඳව මූලික හැදිනීම සිට තොරතුරදිර පත්කාන්න. එඇති මන්න්නේක පියවරෙන්පියෝ පිියවරකිීපයක් ඔස්සේ විඩියෝ තුන හතරකින් ඔපට ලබා දෙනවා වඩාත් පැහදිලිව නිවැරදිව ිය ැලි ට බිම ලොගවක් අරම්ම කරන්නට පුළුවන් එමගින් හොඳ ව්‍යාපාරයක් අතට මුොදල් සෑහන් ප්‍රමාණයයක් රස්කරගන්න ැකයාව ති නම් තින් එහෙනම් එවැනි වැදගත් ම තින බිම්මල් ලොග මන ස් රු කල්ටි ේශෙන් ිබඳ ූලිකව හඳුනාගෙනමින් පීවරෙන් පියවරට වගව සම්පර්ණෙන් කියාදෙන්ටයි මගේ විසූ දනම. ඒහන බිම්මල් ලොගාී පළමු පීවර නම් ප විඩියෝ කොටස ඇ මේ විදිට ගොල්ලටගේෙනවා එහම් බිම්මල් ලග මුල සිට පාටවන් ැබි යොමයොමු මඟර හෙතින් සදහන් කරගේ බින්මල් වගාව වර්තමායට ගොඩ ප්‍රචරලිත වෙලා තිනවා. ඒට කාර්නකිපයක් බල පාතින ති වගාාව තා සරල වෙන එව නිරද තාක්ෂන උපද දෙ අපට නොමිලේමක ෂිකර්මත පර්ත්මේ තුහලා ගන්නට පුොලුවන් මේ සදහ ෑවෙන මූලික වියදම අඩයි. එ වගම තමයි වුද පුරාාවට මස්සැන්නක් ලැබෙනවා එකින් වුරදදු පුරාමපිට ආදායමක් ලබ ගන්නට පුළුවන් ඉතින් වෙළඳ පොල ඉල්ල මක්තින මේකට ලොකු ඉල්ලුමක්තියෙන වර්මානින්ටත් මේ ඉල්ලුමට සරන සැපරිමක් නෑ ඉතිං ඒහින්දා මේ වගව සඳදාගොඩක්ඇ යොමුලා තින එව තමයි වගව සාමාන්‍යෙන් ආරම්භ කල්ලා මාස හමාරක් විතර යනකොට අස්සන්න ලබාගෙන හොඳ ආදායමකට මේ හැකියවක්තියනවා ඉතින් මේ වෙනි කාරණා හිපයක් කියින්ද ිමල් වග වර්තමානනි ගොඩක් ප්‍රචිරත වෙලා තියනවා. එති මූලිකව විඩියෝකෙන් බ ඩ හ ර ලන් පහදලි න ති ල බහල න ිමල් ්‍රබේද පිළිබඳහැදිින් න මේ රූපේ දක්වෙන්නේ ඇමරිකන් යිෂ්ට කිීනව වර්ග මේක තියන්නේ ඇබලෝනනි කියන බිම්මල් වර්ග. මේක තියන්නේ බූතාන් ඔයිෂට කියන බිමල් වර්ගය මේක තිෙන මල්කි කියන බිම්මල් වර්ගය මේක ති තවත් ොයිෂ්ට බිම්මල් වර්ගයක් පිින් කොයිෂ්ටන පැහැස්සාමනය රෝස් පැහැක් ගන්නවා මේ බිමල් වගේ හින්දා වර්තමනයි ඉතම ප්‍රචිල්ලිත විම් පවතින බිමල් වර්ගය ඉළඟට තමයි පිදුරු බිම්මල් කියනක මේකත් අපිට බලාගන්නට පුළුවන් ඉගර් තමයින් ආහරයටගන්න දේශය බිල් මේි පි වානජීවිතයටට වගේහ නොරදැෙන් බිමල් ගටත යිම ගලක දේශීවත් අපි ගමින් ගොඩිය පි හැෙන බිමල් කිහිපත්තිවා. එකින් පලවෙනි අපි මේ උරුපහ කියල හඳුන්නනො සාමානමික ලංකාවට මාව යිනික රසවත් බිම්මල් වර්ගය සාමාන්‍යයෙන් ඌරමසල් රසේගෙන් නිසා මෙම බිම්මල් ඌරු පහ කියල හඳුන්වා දෙනවා. සාමානෙන් අපේ රට දක්න ලබෙන විශාලත්තිෙන් වැඩිම බිම්මල කාහරට ගන්න බම්මලක්විදට අපි මේ හඳුනාා දෙන්නට පුළුවන්. ඉගලතම ලේ නහ තු ප ක් නැතැ ලේන පහරු කියෙල න සාමනය බර් කොටන් නගේ කපලදාපු. ඒවගේ ඇත්තං දිරාගිය කොටන්වල කොඩා ප්‍රමාණය බිම්මල් විශයාල් ප්‍රමාණයෙන්කට ගෙනවා එ අප ලේ නහතුෙම නැතල් ලේන පහරු කියලා හඳුන්නන ඉ ලැග ම මහ හ න නැත් වම්. මේක මේ සාමාන්‍යෙන් වැල්ලෙ හටගන්නව සාමාන්‍යෙන් අපි දන්නවා ග්‍රමී හර සම තැන් හතක හටගන්නව කෙල් හඳුන්නොනො මේ බිම්මල් වර්ගේ යත් ආහරයටගන්න පුළොන් බිමල් වර්ග ඇති මේ විදිහයට මං කතක කරදදි ආරයට ගන්න පුලළම් බිල් පරාගේම තමයි ආහරයට ගණඩ නුසුදු බිමල්තින. දැ අපි ගෙවත්තර ගිල්ලනන අත්ත පහට ගිල්වලොත් බිමල් වර්ග කිහිපැත්දකන්න පුළුව මේ හැම බිම්මලක්ම අප ආහරයට ගන්නනෑ එහනම් ආහරයට න ගැනීමට නුසුු බිම්මල් හඳුනා ගැනීම බෙහින්න්නදගත්ේ. සාමාන්‍යෙන් ඒ හඳුනාගන්න ලක්ෂණ හිපැත්තින තද්දවර්ණයක් කෝ සුවන්ද සුවදක් ඇති සූදක් ති න ඒ බිම්මල් වර්ගවල ඒවගේම තමයි මෙහිම රුපේ දක්කන පරදි බිම්මලි වලේ හා වටලලන කොටස් දෙකම තියෙනවන. වලේ සහ වටලල් කියන කොටස් දෙම තින මේ රුපේල්දදි ඒ බිම්මල් දපි කහිලටත් ආහරයට ගන්න නෑ මෙනිමකි කොටස් දෙකම තියෙන බිම්මල් ලපි ආහරයට ගන්න නෑ. ති මේ මල්ල ෂදය ගුණන ත් වැඩි හින්ද ගොඩක් පේද වෙජිටේරියෙන් අයට නැතම්ම අස්මාලුකන් නැතියට හොඳ ආර දරම හන්දුු න අදෙන්න්න පුළුවන් ේඩ ිෂටේ නිසා දේ වැඩ හරු දරෝගින්ට සුදුසයි රය ො ට ෝ ප්‍රමාණ පාලයෙන් ක න ිරුර පාලනය කරනවා ති මෙ වැනි ෞෂදිය ගුණ හින්තත් වෙජිටේරියෙන් ඇයට යොදාගන්න පුළුවන් ආහාරයක් විදිහටත් බිම්මල් දක්මනට පුළුවන්. ඉතින් ම ිඩිය ල දැම හඳුනා ගෙන බිම්මල් වගව වාර්ගප්ටික පිළිබඳුව බිම් මල් වගා ක්‍රම දෙකක් තියෙනවා අපි අපි මූලිකාර්මුණන බිම්මල් වගානෙක පිබඳ යන්න නමුත් අපි මේ වර්ගමන ද කෙ දැගත න තම් පිට ගාර ැක කර දැන්තින් බිම්මල් වගා ක්‍රම දක් හඳුන සාමන ලි කුඩු භාවිතයෙන් පොල ොප ලන් මල තුලස් ගව සහ පිදුරු භාවිතයෙන් පොලිතින්මල් තුළ වගා කිය ලපි හඳුන්නනො ඒවගතමයි මේකෙ සඳහා වග මාධ්‍ය පිළිය එල කිරීම ගොඩක් ඇඩ ගටලුවක් තින මේ ග මා දිදර ගණඩෝනිි ප්‍රමාණය සාමාන්‍යෙන් වගාමළු හැටකට විතර ප්‍රමණ අවශ්‍ය ප්‍රමාණයත මයිමම් මේ දක්වන්නේ වියලි ලක ලගම් තිහක් සහල් ඩ ලෝග්‍රම් තුනක් අල්ිහුනු ග්‍රෑම් හයසියක් සම්පෝ ේ මනන් සෝයා පිටිහ බෝම් පපිටි මේ කියන වර්ගතුුණින් එකකින් ග්‍රම් තුන්සීයක් මැගනෙසින් සර්ල්ේට ග්‍රෑන් හැටක් පස්ස ල ශ්‍ය ්‍රමාණයට ල් බා ස ලක් අවශ්‍ය නාවට මේේ වගා මධ්‍ය පිළියල කර ගන්නට. ලීකඩ විධර මන්ගේ හිතින් සදහ කර සැහැල්ල ීකුడు තමයි වඩස්සස වෙන්නේ ඒස ඳහ බර් බොහො ා බ කොඩ හමැ දල් බ පු වැනි වගේ ලීකු අප භාගතාකන්න සහල් ඩ වල් ද අපපි සුදුහෝ රතු සහල්ල තම්බ ලදදි නිියව්ුවග හත්තරින් තනිතන මිශ්්‍ර ක හෝ තනිතරයෝමි් කරලා අපට භාවිතා කරන්න පුළුවන් හැබැයි සහ ැබි ඉවත්ව ලෙ හ ගණඩෝනි අරැකිහෝ ලීකුඩුත් මගේ හැති හොඳින් හලා ගන්නට ඕනි නැත්තන්ර ලිකුඩුවල කෑලක ෑලි බොත්්්‍ර අපිට මේ වගා මල්ල ඉරන්නට හැකිියවත් තියරවාඉතින් ඒගවට අලුහුණු භවිතා කරන්න පුළුවන් ඒගවට සම්පෝස කියැන පෝෂ කල බා සිින් සඳ හතමි පියක් එක කරන්නේ කියැන්නේ වර්ධනය වැඩි කර ගන්නට ඒක සඳහා සෝයාපිටි එන මුන් පිට රන්ල් පත්‍ර ඉගාාවට මේ ලි හොඳින්දිරල් නඳ කකුල් පොහර අදියඇත්තපි යොදාගන්නට පුළුවන් නොමත් ඒටමතරව මැක්ඩින් සල්පෙට අපි භාවිතාක කන්නු. දම මේ අරමන්ගේ හැතින් සදඳහං කර අර මුලින්ම සඳහන්කරේ ඒටික ඇරගෙන ඔක්කෝම මුලින් අර ලීකුඩු ඒගාවට සහල් නිියවඩි සම්පෝස මේ වගේ කිව මුලින් අර කිව්වටික ඒගාවට අලුහුණු ටික මේටික මුලින්ම සවලක් කරෙන් හොඳින් කලවං කරගන්න ඉට පස්සේ මැග්නීසින් සල් පේග්‍රෑම් හට ජලේ සුළු ප්‍රමාණයක දිය කරලා හොඳින් දිය කරලා අර අපි කලවංකරගත්ත ගොඩට සම්පූර්ණයෙන් පෙන ැන් එක තනකටගෙන තැන්තැන්වල්ටි ල බදන ඉහ ගන්නඕනි මොකද මේ මෙක්නි සල්පෙර අපි සාදාගන ිශ්‍රණය පුරාටම වැටීමට වැදගත්තෙනවා ඊට බස්සේ මල් බෑල්දිකට ජලයාරගෙන මේ රූපේ පරිදි ගුලි කරහම අර වතුර බේරන්න තරමට නෙවෙයි. ගොලි කරහම ගුළුවන්නත් දිගැරිය හම දිගයෙන්ද අ මේ ගුටි වෙලා තියන්න ඇතිවෙන්න ිරූපේ පරිදි අන්නේ තක්වෙනකම් වතුර දාලපම් මේ කියන මිෂ්්‍රණ අපි හදාගන්නට ඕනි. ඒ තමයි මිස්්්‍රණය නියම පදම කියලා කියන්න ඒක හදාගත්තර පස්සු අපි ඒක වගේ මොළුවලට පුරුවන් න වගාම මිශ්්‍රනයේ සාදාාගෙන ඉවරයි අපඒ එක වගේ මළලුවල්ට පුරුවන් වනු මේ සඳහා ගමුළලල් සාමාන්‍යෙන් භාවිතා කරන්නේ අංගල් හතප් පල අංගල් දදාහතරද්දිකට සාදාගත් ගේ දෙසීයේ පොලිතින් මනතුතමයි භාවිතා කරන්නේ එතකොට මේකේ සාමාන්‍යෙන් අංගල් තුන්කාලපඵලල ාගක්කුසට පාගත් ප වි ට කැබිල න අපට මේකට ඔකත්ම රබර් බැන්ඩ ෝන පුළුන් ඕනි ඉරි පස්සි මේ වගා මල්ලකට මේ සාදාගන්නකි පුරෝ වලා ඉට පස්ය මේක ජීවානු හරණය කර ගණ්ඩෝනි වගාමුල්ුවල ටර අපි සාදාගත්ත ව වගාමිෂණය පරෝවල් අවගාමල්ලට පිට පස්සේක ජීවනන් හරනය කරනු ම මේ පිළිබඳ ප්‍රාෝගකව සිදකොන්නා කාර පිොන් ඩියක් ග දක්න ම ඔගලන්ට මූලික කරුන්ටික ම පැහැදලිකරන්නන්නේ ඒ ප්‍රාගික කරන කාර ඊලළග විඩික මන්දක්වන්න බලපොත්තිනවා කරම මේ අවශ්‍ය අත්තරක තම මය කියන්න ගල් මටක සපයා ගත්තර පස්සට ප්‍රාගක කරන හැටිමං සඳහන් කරන්න. මේක්ෂන අප ජවන්හර යහා බැරලක්කෝනි මේ සඳහා සාමාන අපි හොමාලේ මගින් තමයි ස්ානතත්තක ජවන හන ැන ම හිස්ලට ද ත ්‍රිස් බැලයක් තමයි වඩත්යෝක වෙන්න ොකදම ග්‍රිස් බැලි කියයන බැලට දදි සවර රීමට මුදුවක් තර හිට තමයිැිම ග්‍රිස් ැරලයක්ක් හො ගටග නැත්තකට සීල් වෙලස් ජීවර්න හරණය කරගන්න බෑ ඇට මේකේ ඊට පස්සේ කීහෙලින් පරාල ැනයක් මින් සාමනය ගලට ගය නැක්කිතිරින්. ොඩිසි දුරක් හදාදගන්නවා මොකද ඒ අපට දියවනොහරණය කිරීමේදී ඒ නනිියුව තත්ත යෙනවද කියලා බලාගන්නට. ඒවසේ මේ විදියට හදාගත්ත බැරලේ සාමානෙන් අංගල් පහමාරක් හයක් විතර උසින් දැලක් යකළ දැල්ලා ආධාරකයක් සවිකරන. මොකදේ මේ වගා මාළු ඇසිරීම සඳහා එහන්ද දැල්ල ආධර්කයක් සවිකරගන්නට ඕනින්. ඒට වස්සේ විදිහට දැ. ද ැල ගතර පස්සේ ැල්ලි ගල් හතරක් පමණ ඔසට පිරෙන්ද ජලය පුරුවනෝ. ජලයපුරෝලා එයට පස්සේදැර ද දරක පල්ලි ත ම තවු ජලය තින් දෙල්ල ආදාාරකන් කගල් හයයි ජලයන්ගල් හතර කුසර යෙනවා එතනින් උඩට දැල්ලාරක උඩ්ට අපි වග ල ික සාදගත් ලටි හුරගන්න ොට ්‍රකෝන විදිහර ම ්‍රික මිති දි ම ි අහුර ගණඩු නිකනේ යට පාදම. තියෙන දෙක මැදට වෙන්න තමයි ඊළංග වගාමල්ල අපි තියන් එන්නේ විදිහර නැත්තං එක උඩෙක උඩ අහුරංගයුත් යට වගාමල්ල සම්පූර්ණය වැහන හින්දා ජීවනු හරණය වෙන්නැතිවෙනවා. මේ විදිහට අහුරාගත්තර පස්සේ දරමගින් ගිින්දර සපේලා හෝ ගේෑස්මගින් ගිින්දර සපේලාපිට මේක රත් කරගණ්ඩඕන ජීවන්නම් කරන්නේ සඳහා. මේ සඳහා සුදුසුම් වෙන්න ගෑස්මගින් ජවන් හොල්නනි කරගැනීම හේතුව. නැත්ත ඒකාකාරි උස්නත්යක් අපපිල් ලබාදට බැරිවෙනවා.ඒවගේම තමයි එතකොට ගගේැස්මගින්ෙකොට යට පෘෂ්ටේ විතරයි තත්වයෙන්නේ ධර්මගින්කරොත් බැරැල්ලකේ වටේට ගිනිි දැල්ලෙනුව එතකොට වගගේ මොලුවට හනුවෙන්ඩට පුළුවන් ඒ හින්ද බැරැල්ලකේ යට තියන වගා මළු වටේට සාමාන්‍ය පොලිසැක්කවර හරිමනො හරි දානවා මේ අර රශ්නය නකටිකක් මේ පාලනය කර. ගණන්ඩ ඊට පස්ස අපි මේ මේක රත්වයෙන් දැරල්ලව සාමාන්‍යෙන් අර අපි දැ හිත සඳහන් කර පැරල්ලක හිලෙෙන් සාමානෙන් දුම් පෙටවෙන අවස්ථාවේද අපි දැන ගන්න ඔන්නෙ නියම උස්නත්තුවයට ඉල්ල කියලා. ඊට පස්සෙ මේ අවස්ථාවපි නියම මට්ටමේ ඒ කාරි මට්ටම මේ පවත්තාගෙන පෑ දෙක හමාරක් විතර අපි ජීවානු හරණය කරගන්නටෝ. මෙලෙස පෑ දෙක හමාරක් පිතර හමමාය මගින් සහුස්නත්තය මගින් ජීවාන හරණය කරගැෙනනමින් පසු අපිේ වගාමලු ඇරගෙන ප්‍රශ්න රාේයට ගෑසිකි වත් කල්ලා නිවන්න ටැහරලලා පස්සේ ප වගමලටිකල් ඊල්ලිය ර නිීමමත් ැනක අහුරාගන්නවට අහරගෙනනි වෙරලා ඒක පත්තර වලින් වගාමළු වලය එහ පෘෂ්ටේ හැන්ඩ තියන්ඩු මේකට හේතු සාමාන්‍යෙන් සම ක් කෙල ිතරදාාන්න පුළුවන් ඉට පසේ අරු ගමලුව පි සීල් කල්ලා නිවන් හරගන කර ගත්තත් අපිට පස්සේ බීජදාන්න මේක වගාමල් අරනකොට අර කෘමියගේ බීජ ඇතුරට වෙෙල්ලා පනුවක්ක දැන්න පුළුවන් එහින් දරපී බීජදාගන්නකන් තියන බැරැල්ලකින් ලේරගත්ත වගාමල්ු ටික අපි පත්තර කොලවලින් හලා තියන්නට වගා බලා ගණ්ඩුවන. මෙන්න මේ විදිහල වගාමල්ල සාදාගත්තර පස්සේ ඒටව අපි බේජදානන්න කොහොම. ඉසේ වග මළූ දෙැම කිය දදදි ග ඩ ර පත් න බ ජධාන හැට හ ග හ තු ස්ා නක හැ ඊ ළග ඩ ින් ස හන්න්න ව තමයි නිව දි හ ර රත් ති ළ ඩ ින් හ තුර බ ර ටම ජයවේවා.